ගියසතියේදී අපි කතා කරා මෙහෙයුම් පද්ධති වර්ග කීපයක් ගැන අපි දැක්කා මෙහෙයුම් පද්ධති වර්ග Windows 10 පාවිච්චි කරන අය ඉන්නවා Windows 11 පාවිච්චි කරන අය ඉන්නවා ඒ වගේම කීප දෙනෙක් ඉන්නවා Mac OS පාවිච්චි කරන හරි ඒ වගේම හැබැයි මට කවුරුත් හම්බුනේ නැහැ තාම Linux පාවිච්චි කරන හැබැයි Linux කියන්නේ Linux වලත් Ubuntu Linux Fedora Linux Mint Linux Red Hat Linux වගේ Linux වර්ග ගොඩාක් තියෙනවා ඉතින් මේ Linux කවු පුතේ ගැටලුවක් තියෙනවා නම් අහන්න අත උසපු දරුවා කවුද මොන හරි ගැටලුවක් තියෙනවද පුතේ හරි මම හිතනවා වැරදිලා වෙන්නද කියලා හරි ඉතින් මේ විවිධ මෙහෙයුම් පද්ධති තියෙනවා මොකද්ද නම වෙනස් කරන්න ගිහිල්ලා raise hand වෙනස ඕකේ එතකොට විවිධ මෙහෙයුම් පද්ධති අපි ඉගෙන ගත්තා ඒ එක එක මෙහෙයුම් පද්ධති වල අපි මූලිකව කතා කරේ කොහොමද වේලාවක් වේලා කලාපයක් මුදල් ඒකකයක් වෙනස් කරන්න කියන එක වේලාවක් වෙනස් කරන එකට අපිට පුළුවන් වුණා වේලාව උඩ ක්ලික් කරලා නැත්නම් රයිට් ක්ලික් කරලා එඩිට් කරන්න ටයිම් එකයි ඩේට් එකයි අපිට ගිය සතියේ සහභාගී වෙන්න බැරි වුණ දරුවෝ ඉන්නවා නම් අපි චූටි මතක් කිරීමක් කරලම පටන් ගමු ඉතින් ඒ හින්දා මම පුංචි අවස්ථාවක් දෙන්නම් ඔයගොල්ලන්ගෙන් කාට හරි කෙනෙකුට එක්කෙනෙකුට ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඒ මතක නැති කට්ටියට පුංචි උදව්වක් කරන්න කවුද කැමති හරි දිහන්සා thank you අනිත් අය බලා ගන්න එයා ස්ක්‍රීන් එකේ ඒ ටික කරන්න හැටි වේලාව වෙනස් කරගන්න එක මුලින්ම මේකට අපි යන්න ඕන මේ වේලාව තියෙන තැනට මම මේ රතු පාටෙන් රවුම් කරලා තියෙන තැන එතන රයිට් ක්ලික් කරලා ඔයාට පුළුවන් රයිට් රයිට් ක්ලික් කරන්න රයිට් ක්ලික් කරලා එතකොට එනවා adjust date or time කියලා එකක් උඩින් ඒ adjust date or time කියන එක select කරලා එතනින් අපේ වේලාව වෙනස් කරගන්න පුළුවන් පරිගණකයේ වේලාව වැරදි නම් නිවැරදි නම් වෙනස් කරන්න යන්න එපා හරි වැරදි නම් තමයි වෙනස් කරන්න ඕන නිවැරදි නම් වෙනස් කරන්න එපා දෙක පරිගණකයේ වේලා කලාපය මොකද්ද මේ වේලා කලාපයක් කියන්නේ වේලා කලාපයද මෙතනම තියෙනවා මේ ටයිම් සෝන් කියලා දැන් මේක අපි දීලා තියෙන්නේ ඔටෝමැටිකලි සෙට් කියලා දැන් මේ ඔටෝමැටිකලි එක ඔෆ් කරලා දැම්මොත් අපි මේක ඔන් නේ තියෙන්නේ ඔෆ් කරොත් ඒ ඔන් එක උඩම ක්ලික් කරානේ එතකොට ඔෆ් වෙනවා හරි එතකොට අපිට දෙනවා මෙතනින් ටයිම් සෝන් එක චේන්ජ් කරන්න හරි එක ඔෆ් කරලා තියදී දෙනවා මෙතන අර ඔටෝමැටිකලි එක මෙතනත් අයින් කරන්න ඕන පුතේ ඒ දෙකම අයින් කරන්න එතකොට චේන්ජ් එක හරි ඒ චේන්ජ් එකට ගිහිල්ලා දැන් අපිට පුළුවන් වේලා කලාපය සහ වේලාව ලබා දෙන්න දිනය වේලා කලාපය වේලාව ලබා දෙන්න හරි ඒක කැන්සල් කරන්න කැන්සල් කළා ආයෙත් අර ඔටෝමැටිකලි කියන එක දාන්න හරි පොඩ්ඩක් ආපහු දෙවෙනි එක මැනුවලි ඔටෝමැටිකලි අයින් කරන්න මේ දෙවෙනි එක වේලා කලාපයක් පෙන්වන්න ඔය වගේ මෙන්න මේ තියෙන වේලා කලාපේ අපිට තියෙන්නේ UTC ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ක්ලොක් එක එහෙම නැත්නම් මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙන්නේ එක ඔරලෝසුවකට අනුව ඒ ඔරලෝසුව බිඳුව නම් ඒ ඔරලෝසුවේ සිට අපි 5යි 30ක් එකතු කරනවා ජයවර්ධනපුර වේලා ඉතින් ඒක මෙතන පෙන්වනවා දැන් එක එක රටවල මේක වෙනස් මේක පොඩක් ඩ්‍රොප් ඩවුන් කරන දරුව එතකොට අනෙක් රටවල තියෙනවා බලා ගන්න පුළුවන් හරි ඔය තියෙන්නේ එක එක දැන් ඔය එක එක රටවල කත්මණ්ඩු දකා චෙන්නයි එක එක රටවල මේ වේලා කලාපයන් වෙනස් එක වෙනස් කිරීම තමයි වේලා කලාපයක් වෙනස් කරනවා කියලා කියන්නේ ඕකත් අපි කතා කරා එතකොට අපේ රටට අදාළව වේලා කලාපය වෙන්නේ කීයද UTC එකතු කිරීම 5යි 30 කියන නේද UTC එකතු කිරීම 5යි 30 කියන ශ්‍රී ජයවර්ධනපුර වේලා excuse me sir oh so ko linux mint වල කොහොමද සර් කරන්නේ linux mint screen එක තියෙනවද ආ දැන් on කළාද තියෙන්නේ ඔව් සර් හරි ඒකේ තියෙනවා ඒ ටයිම් එක උඩ ක්ලික් කරලා right click කරලා එතනම තියෙනවා නේද ටයිම් චේන්ජ් එක උඩින් තියෙන ටයිම් එක හරි සානේ එකක් චුට්ටක් screen share කරලා පෙන්වන්නකෝ ලිලි හරි screen share කරනකොට පොඩ්ඩේ mint එක තියෙන කෙනා හරිද share කරාද
දුලිනගේ ස්ක්‍රීන් එක බලමු අපි හරි Linux Mint virtual machine එකක් ඇතුලේ තියෙන්නේ පල්ල හැද වෙලාව පෙන්නන්න පුතේ කො බලන්න වේලාව උඩ ක්ලික් කරන්න හරි වේලාව උඩ ක්ලික් කරන්න හරි එතන right click කරන්න බලන්න properties ගිහිල්ලා අන්න එතනින් ඔයාට එක වෙනස් කරගන්න පුළුවන් adjust කරගන්න පුළුවන් හරි format එක ඒ දේවල් තියෙනවා format එක තමයි උදේ මේ වෙලාව තියෙන්නේ format වෙනස් කරගන්න date time adjust කරගන්න උඩ තියෙන ඒක උඩ click කරන්න එතනින් adjustment කරගන්න හරි එතනින් එතනම තියෙන මේ format එක වර්ගය වෙනස් කරගන්න එක තමයි උතන පෙන්වන්නේ font එක ඒ දේවල් වෙලාව වෙනස් කරගන්න ඕන නම් ඔය terminal එකට යන්න බලන්න terminal එකට යන්න එක එක command එකක් අපිට ගන්න පුළුවන් terminal එක open කරන්න හරි table terminal එකේ type කරන්න date කියන command එක डेट කියන කමාන්ඩ් එක. එතකොට වට තියෙන डेट එනවා. ටයිම් කියන කමාන්ඩ් එක ගහන්න. එතකොට ටයිම් එක වට බලා ගන්න පුළුවන්. හරි. එතකොට डेट කියන කමාන්ඩ් එකේ ඔක්කොම පෙන්නනවා. හරි. එතකොට අපි අවශ්‍ය නම් डेट චේන්ජ් කර ගන්න ඕන නම් අපි set date කියන කමාන්ඩ් එක අපිට පාවිච්චි කරන්න බලා. එක එක Linux version එක අනුව මේක වෙනස් වෙනවා. හරි එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ඇත්තටම මේක මේ date කියලා ලියලා histanak ලියලා rina s date කියලා ලියලා histanak ලියලා rina s ඊට පස්සේ histanak තියලා අපිට දෙන්න පුළුවන් අපිට ඇතුළත් කරන්න අවශ්‍ය දිනය උදාහරණයක් විදිහට quotation දානකොට double quotation දාලා අපි type කරොත් දහයයි දහය ඉලක්කම ගන්න දහ වෙනිදා කියලා ඊට පස්සේ ස්තනක් තියලා ඩිසెంబර් කියලා ගන්න DEC කැපිටල් වලින් DEC DEC කැපිටල් DEC ස්තනක් අපි ගහමු 2021 ඊට පස්සේ ස්තනක් අපි දාමු දැන් වෙලාව 6:18යි 18:10යි කියලා දාමු 18:10 බිඳුවයි බිඳුව ගහන්නකෝ තප්පර කෝලන් එකක් ආයි බිඳුවයි බිඳුව ඊට පස්සේ කෝටේෂන් වහන්න ඔය විදිහට කමාන්ඩ් එකක් දීලත් අපිට වෙනස් කරගන්න පුළුවන් දැන් Linux වල ගොඩක් වෙලාවට කමාන්ඩ් ඕ operation not permitted කියලා එන්නේ පුතේ ඔයාට අර මේ මොනවාද privileges නැති හින්දා එතකොට අපි ගහනවා sudo කියලා ගහලා ඒ command එකම ගහන්න පුළුවන් උඩ command එකම up arrow එක ගහන්න up arrow එක ගහලා නැත්නම් copy කරලා එහෙම ගත්තත් කමන්නේ උඩ command එකම sudo කියලා ගහලා space එකක් කියලා type කරන්න පුළුවන් හරි මේ විදිහටම windows වලත් වෙලා වෙනස් කරන්න පුළුවන් හරි ඔව් windows computer එකක් තියෙන කෙනෙක් screen එක share කරන්න මට කවුරු හරි හරි තේනුර ඒකෙත් යන්නකෝ windows වලත් command prompt එකට යන්න command prompt කියන එකට ඒකෙත් command prompt හරි ඒකට ගිහිල්ලා date කියලා type කරන්න ඒකෙත් ඔය වගේම අපිට date එක වෙනස් කරන්න දෙනවා date date කියලා ඔය තියෙන්නේ එතකොට අලුත් date එක ඔතන ඔය කියන format එකෙන් month date yy mmdd yy කියන format එකෙන් එන්ටර් කරලා අවශ්‍ය නම් දිනය වෙනස් කරන්න පුළුවන්. හරි අපි ගහමුකෝ 12යි 14 නේ තියෙන 12යි ඇලයිරා sorry month එක 12 type කරන්න මම කියන එක ඕ අනිකම එන්ටර් කරා. නෑ 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 එහෙම නෙවෙයි date කියන command එක ගහලා එන එකට type කරන්න. දිනය වෙනස් කරන්න ඕන නම්. ඔය මේ මම කියලා දුන්නේ දැන් එන එකට ගහන්න month එක ගහන්න 12 डेट टेक आप इनका अंग हम को पहला वक्त है ना दो लहाई डैश पहला वाई ओ ये मुकुट कराने पाव इस राइट टाइप कराना ये एक विषय का ही किरागा मम्मी लिए पुटी का टाइप करा
දොළහයි ඩෑෂ් පහළවයි ඩෑෂ් විසේක එන්ටර් කරන්න. එතකොට ඩේට් එක වෙනස් වෙන්න ඕනේ. එතුවාටත් අර වගේ වෙනවා රිප් පර්මිෂන් නැහැ කියලා. එහෙමනම් ඔයත් ඔක රන් කරන්න ඕන ඇඩ්මිනිස්ට්‍රේටර් විදිහට. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක රයිට් ක්ලික් කරලා රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර් කරන්න ඕන. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක රන් කරද්දී ඒක රයිට් ක්ලික් කරලා රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර් උතන රයිට් ක්ලික් කරලා නෙමෙයි අලුතෙන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකක් ගනිද්දී කමාන්ඩ් ප්‍රොම්ප්ට් දැන් CMD කියලා ටයිප් කරන්න. රයිට් ක්ලික් කරලා ඔය තියෙන රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර්. හරි ඊට පස්සේ තමයි ඔයාටත් කරන්න වෙන්නේ. මොකද මේ ඩේට් ටයිම් වෙනස් කරනවා කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙකුට තමයි ඒක දෙන්නේ. සර් හරි. හරි නේද? ඊට පස්සේ ඩේට් කමාන්ඩ් එක ටයිප් කරලා වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මූලිකව මම මේ කතා කරේ එතකොට ඔය ක්‍රම කීපයක් තියෙනවා ඩේට් වෙනස් කරගන්න. ඒ ක්‍රම කීපය තමයි මම ඔයගලන්ට පෙන්නුවේ. එක එක මෙහෙයුම් පද්ධතිවල එක එක විදිහට තමයි ඒක තියෙන්නේ. හරි එක එක මෙහෙයුම් පද්ධතිවල එක එක විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට අපිට Linux මෙහෙයුම් පද්ධතිය හම්බෙන්න පුළුවන්, Windows ඒවා command එකක් type කරන මෙහෙයුම් පද්ධති. හරි ඔය වගේ එක එක දේවල් හම්බ වෙන්න පුළුවන්. ඒක අනුව අපි මේක වෙනස් කරගන්න ආකාරය වෙනස් වෙනවා. හරි ඊළඟට මුදල් ඒකක සහ සංඛ්‍යා ඒ වගේ ආකෘති වෙනස් කරන විදිහ ගැන අපි මූලිකව කතා කරා. කොහොමද මුදල් ඒකක ඩොලර් තියෙන එකක් රුපීස් කරන්න කියන එක. ඒක මම අද කතා කරන්නේ නැහැ. ඊළඟට දැන් අපිට තියෙන්නේ පරිගණකයක ගොනු ගුණාංග වින්‍යාසය. හරි දැන් මේක මම කියව මේවා ප්‍රායෝගික පාඩම් පොතේ. හරිද මේවා ප්‍රායෝගික පාඩම්ද? මේවට අදාළව මම ටියුට් එකක් දීලා තියෙනවා. මම මේ ටියුට් එක ඩිස්කස් කරනවා. හරි හැබැයි ඒ විතරක් නෙමෙයි. දැන් මම පහුවෙලා ජොයින් වුණ කවුරු හරි ඉන්නවා නම් ආයෙත් මේක ෆිල් කරන්න බැරි වුණා නම් මම ආයෙත් දෙනවා. ආයෙ ආයෙ ෆිල් කරන්න එපා එකම එක. එතකොට තේරුමක් නැති වැඩක්. පහුවෙලා ජොයින් වුණ කෙනෙක් ඉන්නවා නම් මේක ෆිල් කරන්න බැරි වුණා මම ආයෙ ෆෝම් එක ඉල්ල එවනවා. ඔයගොල්ලන්ගේ මේ ෂීට් එකට අදාළව මේක ෆිල් කරලා දාන්න. හරි. ඉතින් ඒ ගමම මම කියන්න අපේ නෝට් එකේ දැන් ඔයගොල්ලෝ සෙකන්ඩ් මන්ත් නෝට් එකට ගියා. grade 8 month 2 grade 8 month 2 හරි මේකේ තියෙන්නේ මේ පරිගණක ගොනු ගුණාංග ගැන මේ PDF එකක් තියෙන්නේ. මේක edit කරන්න අවශ්‍ය නැහැ. මොකද මම සම්පූර්ණ note එකම මෙතන ඇතුළත් කරලා තියෙන නිසා. ඉතින් කෙනෙකුට අවශ්‍ය නම් අමතර දෙයක් තියෙනවා නම් නෝට් එක දීලා තියෙන හින්දා ඉතුරු ටික පොතේ ලියා ගන්න පුළුවන්. හරි මේක දීලම තියෙන්නේ මම ගොඩාක් නෝට්ස් එතකොට ඔයාලට ලියන්න ඕන වෙන්නේ නැහෙනි. වැඩිපුර ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. ඒ හින්දාම තමයි මම මේක දීලා තියෙන්නේ. ඔව්. සර් කැඩි කැඩි එහෙමයි. මොකද සර් වෙන්නේ? අනිත් අයටත් එහෙමද පුතේ? කැඩි කැඩි දැහෙන්නේ. නෑ සර් මගේ නෑ සර් මගේ අවුලක් ඒක. හරි මම කිව්වේ නෝට් එක අපි PDF එකක් විදියටයි දීලා තියෙන්නේ. එතකොට නෝට් එක ලියන්න ආයෙ මහන්සි වෙන්න ඕන නැහැ. මේක ටිකක් දිග නෝට් එකක් නේ. නැත්තම් ඔයාලට ගොඩාක් ලියන්න වෙනවා. එහෙනම් කොහමද ගන්නේ? ඔයගොල්ලෝ පුතේ පේමන්ට් ස්ලිප් එක යොපේ හැටි අපි අනිත් පැත්තට ඔයගොල්ලන්ට නෝට් එකේ කොපි එකක් එවනවා. මිස් මම මේ මිස්ට් ඇව්වේ. හම්බෙලා නැද්ද? මින්දිනු බලමු නම. මින්දිනුගේ ඉෂුව කරලා නැහැ තාම. මින්දිරු මට එවන්නකෝ ස්ලිප් එක WhatsApp එකක්. මම ඔයාලට මේක ඉෂුව කරන්න. හා සර්ද මට එවන්නකෝ. මම දැන් මේක කරන්නම්. මිස් පොඩක් අසනීප වෙලා නිවාඩු ඉන්න. හා සර් පොඩ්ඩ සර් මා මිස්ටර් ඇව්වේ පේමන්ට් ස්ලිප් එක මිස් කිව්වා හවුස් අප් නෝට්ස් ටික දාන්නම් කියලා. ඒක සර් හම්බුනේ නැහැ. හරි ඒවත් මට ස්ලිප් එක එහෙමම දාන්න. දැන් මම ඔයාලට මේක කරලා ඉස්සෙල්ලා මගේ හම්බුනේ Google Docs නෙමෙයි නේ සර්. සර් නෝට් එක Google Docs නෙමෙයි PFD එකක් හම්බුනේ. මට ස්ලිප් එක දාන්නම්. මටත් දානවද මේ PDF එක? සර් මට ස්ලිප් එක දාන්නකෝ. දැන් මම එවන්න. මින්දිනු මින්දිනු නේද? මින්දිනුට නේද ඕන කිව්වේ? මින්දිනුට ආයෙ කාටද? ඔව් සර් මම එවුවා. හරි මින්දිනු ආයෙ කාගේද ස්ලිප් තියෙනවල තියෙනව මට. සර් මගේ PDF එකක් හම්බුනේ. PDF එකක් තමයි පුතේ තියෙන්නේ. ඒවල තියෙන්නේ මාත්. සර් මටත් ඒක තියෙන්නේ. හරි මට ස්ලිප් එක දාන්න මේ දාන්න. මම දාන WhatsApp එක දාගන්නයි. සර් පේමන්ට් එක ගෙව්වා සර් අද. තාම ආවෙ නැහැ නේ සර් නෝට් එක.
මට ස්ලිප් එක එවුවද දරුවෝ? හා නෑ නේද? ආ එතකොට මම දන්නේ නැහනේ. හරි. මම මට ඉෂුව කරන්න පුළුවන් ඒක තියෙනවා නම් විතරයි මම දන්නේ නැහනේ ඒක නේද? එහෙනම් මට තම කට්ටලා වෝ ජොයින් උනේ සස මොකද ගෲප් එකෙන් නම් වගේක් දාලා තිබි. කියවල බලන්න. ओपन करना excuse me sir dulina sir mama sir dal dinna darsha oh yeah oka oka dan hari darsha man danna sir pdf ekata drive ekata enada she walata me whatsapp ekata enu sir ara puluwan thiba form eke man pirewata passe ek parak mawa giyena e nisa sir man aipu oyeka hari purawala dan pirewa ekata prashnaya naha sir meka man purawala dan man duplicate ekak karan दार्शक මේ කාගේද? ඔව් සර් ඔබ තමයි. මේ කාගේද නම කියන්න පුතේ නමත් එක්කම දාන්න. දුලින හරි. දුලින මේක ඔයගලන්ට ඉස්සරහට ෆෝල්ඩර් එකක්ම දෙන්නම්. එතකොට මේක හරි ලේසියි ඔයගලන්ටත් මේන්ටේන් කරගන්න. එක එක මාසවල දුන්නේ ඒවා. මම මේක Google Doc එකක් විදිහට දෙන්න නැති වෙන්නත් හේතුව මේ පාර මේ සර් මම සර් දැන් WhatsApp එකෙන් එවුවා සර් මටත් නෝට් එක දාන්න. දුලින නේද? දුලින නේද? ඔව් සර්. මට දාන්නක සමන් සෙනුල් සෙනුල් කිදාල නැද්ද නිදි පොඩ්ඩ නෑ සර් මන් දැන් එවුව ස PDF එක සල්ලිගෙන සර් මගේ නමටත් දෙනවද හරි ඒවල තියන්නකො මේ වෙත මම දාන්න දැන් ලොකු වෙලාවක් යන හින්දා පොතේ මම දැන් ආය දාන්නද කොහමද ඔයාලට මේක ටයිප් කරගන්න නෑනේ මට දාලා තියන්න මම එවන්නම් ඕගලන්ට අද මේක එඩිට් කරන්න ඕන නැහැනේ බලා ගන්න විතරනේ ඕන ඒ හින්දා මම ක්ලාස් එකෙන් පස්සේ වන්නම් පුතේ හරි මට එවලා තියන්නකෝ මම ක්ලාස් එකෙන් පස්සේ වන්නම් හරි ඔයාගේ එකක් දැම්මෝ අනිත් අයත් එවලා තියන්නකෝ මම එවන්නම් प्राक्टिकल दवस प्राक्टिकल प्रमाण गुडा अड़ी तम मम मे पार रईट नोट मेक प्रिंट दीवर वेला මම ප්‍රැක්ටිකල් එකේ මූලිකව කියලා දෙන්නම් කියලා. හරි. මුලින්ම අපිට තියෙන්නේ පුතේ ගොනුවක් සහ බහාලුමක් වෙන්වෙන් වශයෙන් අඳුනා ගන්න. අනිත් මට එවලා තියන අයට මම එවන්නම්. ඔයාලා එවලා තියන්නකෝ. එවලා තිබ්බට පස්සේ මම එවන්නම්. ඒක ගැටලුවක් කරගන්න එපා. එවලා තියන්න, එවලා තියන අයට මම ඒක එවන්නම්. හරි. මම අර දැන්ම එවන්න මට විදියක් නැහැ. මොකද දැන් ඔක්කොටම නෝට් එක වෙලා හිටියොත් අද පැයම වැය වෙන්නේ නෝට් එවන එකට විතරයි. सर सर वो फॉर्म में के हरे ඉතින් මූලිකව තියෙන්නේ පොතේ අපිට දැන් මේ පාඩමේදී ගොනු සහ බහාලුම් වල ගුණාංග හඳුනා ගන්න. ඔව්. ඔව්. සර් සර් වෝ ෆෝම් එකේ මේ jits.lk කියනකද? ඒ ලොගින් එකක් වඩ තියෙනවද කියලා වීඩියෝස් බලන්න ලොගින් එකක් තියෙනවද jits.lk? ඔව් නෑ සර් මම එඩ්මඩෝ එකේ බලන්නේ.
එඩ්මොඩුව එක නෑනේ මේව දාන්න දැන් එන්නට ඕන මේ සර් මේ බිස්කට් එකේ ඩිස්කෝඩ් එකේ දාන්නෙත් නෑ පහ පාස්ට් ඒවා තියෙන්නේ ඔක්කොම ජිට්ස් එකේ يعني ඔයාලට ලින්ක් එක දාන්න නැති පාස්ට් ඒවා ඔක්කොම තියෙන්නේ ජිට්ස් එල්කේ එකේ ජිට්ස් නොට එල්කේ එකේ පාස්ට් වීඩියෝස් අරක තියෙන ලින්ක් එක විතරයි සර් එහෙම එකක් මම හදාගෙන නෑ නේද සර් එහෙනම් හදන්න ඕන ඒ හදන විදියයි ඔක්කොම ඔයගලගේ ගෲප් වලට දාලා තියෙනවා පොතේ සියලුම දේ මම පොරණ print screen එකක් දාලා හරි ආයෙ වන්න පුළුවන් ඔගොල්ලෝ උපදෙස් කියවන එකේදී පොඩි ඒක කල්පිත කියාවේ සර් මම group එකේ හිටියේ නැහැ සර් මම ගමේ හිටියේ ආ ඊට කලින් වන්න ඇත්තේ සර් මට ආයෙ වන්න පුළුවන් group එක හරි ආයෙ වන්න ඔයා message එකක් දාන්නකො මට දන්නේ නැත්තම් ඔය කිදීන ඔක්කොම ප්‍රශ්න කියලා උතර මං යවන්න discord එකේ තියෙනවා හරි ඔයා discord ඉන්නවා කියව නේද discord එකේ පරණ videos බලන්න පුළුවන් නේද discord එකේ පරණ ඔක්කොම බලන්න පුළුවන් නේ messages මෙහෙම ආ එතකොට ඔයා ගමේ හිටියත් කොහේ හිටියත් ඊයේ join වුණා නෑ සර් discord නෑ සර් දැන් ආ discord නෑ දැන් මාව grade 7 single medium group එකට add කරන්නකෝ හරි ඔයා ඒකට message එකක් දාලා තියන්න පුතේ මේ administration task වලට පන්ති වෙලාවයි ගන්න බෑ හරි message එකක් දාලා තියන්න මම බලපු හැටි එක මෙව කරනවා whatsapp දාලා තිබ්බා සර් general group එකට ආ general එකේ දාන්නකෝ general එකේ දාලා තියනවා නම් හරි ඒක මම මෙව කරන්නම් බය වෙන්න එපා හරි ඊළඟට ගොනු නාමයක් සහ ගොනු දිගුවක් තියෙනවා නම් අපි එකකට කියනවා ෆයිල් එකක් කියලා. උදාහරණයක් විදිහට මේ මොකද්ද අර කෝඩ් එක එන්නේ නැහැ නේද? හරි අපි කියනවා ගොනු නාමයක් සහ ගොනු දිගුවක් තියෙන සියලුම දේවල් වලට හරි සියලුම ඒ කියන්නේ ડોකියුමන්ට්ස් වලට ඒවට අපි ෆයිල් කියලා කියනවා කම්පියුටර් එකේ. මොකක්ද ගොනු නාමයක් ගොනු දිගුවක් කියන්නේ නැත්නම් ෆයිල් නේම් එකක් එක්ස්ටෙන්ෂන් එකක් කියන්නේ කියන එක අපි ගිය සතියේ බැලුවා ඒත් මම මේ සතියේ ආයෙ මතක් කරලා දෙන්න. එතන ફોල්ඩර්ස් වලට මෙහෙම නැහැ. ફોල්ඩර්ස් වලට මෙහෙම නැම නෙවෙයි. නැත් කියන්නේ තියෙන අවස්ථා තියෙනවා. හැබැයි ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය යටතේ එහෙම දෙයක් ඔයාලා ඉගෙන ගන්නේ නැහැ. ඒ හින්දා කවුරු හරි අහුවොත් ફોල්ඩර්ස් වලට නැහැ කියලා කියන්නේ. හැබැයි ඇත්තම කතාව ફોල්ඩර්ස් වලට නැත්තේ නැහැ. ફોල්ඩර්ස් වලටත් දිගුවක් ඇඩ් කරලා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හරි මම ඒක අද පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි මම කැමති ඔයගොල්ලන්ගේ Windows screen එකක් තියෙන දරුවෙක් screen එක share කරනවා නම් දැන්. හරි. ඔෂද. Right. අපි බලමු ඔෂදගේ screen එකේ Windows screen එක පොඩ්ඩක් desktop එක පේන විදිහට හදාගමු නේ. සර් මම මේ share කරන්නද? හරි. desktop එක පේන විදිහට gadgets ටික view ටික අයින් කරන්නකො මොකද gadget ටික මම සෙනරම share කරලා දෙන්නම් සර් මිහංග සර් හරි මම මින්දිනුගේ screen එක ගන්නවා අනිත් අයත් ඒක බලන්න එතකොට මින්දිනුගේ screen එක බලන විදිහ ඔයගලන්න පුළුවන් වාගේ උඩින් තියෙනවා you are viewing කියලා screen කියලා තියෙනවා වැඩිලා එතන ඉස්සරහ තියෙනවා view option කියලා ඒ view option වලින් ඔයාලට පුළුවන් ඒ අදාළ screen එක select කර ගන්න. view options වලින් පුළුවන් ඒ screen එක select කර ගන්න. සර් පේන්නේ නෑනේ ආගේ screen එක. ඔව් අපි බලමු නේද වෙන screen එකක්. යාගේ තාම මම හිතන්නේ view වෙන්නේ නැහැ. තව කවුරු හරි share කරන්න. මම යාගේ ගන්න. හරි හැමෝම දිහාන්සගේ එක බලන්න මම දිහාන්සගේ එක ගත්තා දිහාන්සගේ එක බලන්න view options වලින් දිහාන්සා කියන එක select කරා හරි අනිත් අයට මම chance එකක් දෙන්නම් ඉදිරියේදී අපි විවිධ activities කරද්දී ඔයගොල්ලෝ share කරලා තියන්න එතකොට මට pick කරන්න පුළුවන් හරි මුලින්ම දිහාන්සා මෙහෙම කරමු අපි file එකක් හදමුකෝ ඔයාලට පුළුවන් desktop එකේ his තැනක අනිත් අයටත් පුළුවන් desktop එකේ his තැනක right click කරලා new කියන එකට ගිහිල්ලා ඒ new කියන එකෙන් select කරගන්න පුළුවන් text document කියන එක හරි දැන් ඔය හැදෙන්නේ file එකක් එතකොට ඔය file එකේ extension එක මොකද්ද දිහාන්සා ගොනු දිගු මොකද්ද txt txt හරි මේ ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක එහෙම නැත්නම් ගොනු දිගුව වෙන්නේ txt එක කොහෙද තියෙන්නේ දිහාන්සා
new text document එකට පස්සේ dot එකක් තියලා txt කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් පෙන්වන්න අපිට. හරි. ඔය තියෙන txt. දැන් ඔයක මේ screen එක පුතේ ඔයාගේ shadows වැටෙන හින්දා පැහැදිලි නෑ. හෙවණැල්ලක් වගේ වැටෙනෝනේ දකුණු පිටිපස්සේ. හරි. කවුද මට කියන්නේ ඒක හදාගන්නේ කොහොමද කියලා? ඒක අයින් කරගන්නේ කොහොමද මේ හෙවණැල්ල? ඔන්න දැන් කියමු බලන්න. සර් මොන හෙවණැල්ල? මේ අකුරු වලට පිටිපස්සෙන් එයාගේ කළු පාට හෙවණැල්ලක් වගේ වැටෙනවා පේනවද ඔයාලට? ඔව් සර්. ආ ඒක අයින් කරගන්නේ කොහොමද? दकुन Advanced Windows System Settings. एक ही तभी Advanced Settings के लिए का. हरि, कुछ याद कराने पर न Windows सही तंत्र दिए ने. विहंग. को आवे ना विहंग आम. ओह मम्मी इन्ह ध्यान से आइंग में ने पा बलान को या के इस PC Properties गया था. ये लेवल वाम Advanced Settings के लिए का कावे ना द. හරි ඔය තියෙන ඇඩ්වාන්ස් සිස්ටම් සෙටින්ග්ස් ඒක තමයි මම කියන්නේ පුතේ හැම වෙලේම බලන්න කතා කරන්න කලින් හැම වෙලේම බලන්න මෙහෙම එකක් මගේ එකේ තියෙනවද කියලා එහෙම නැත්තම් උදව් ඉල්ලන්න නැත්තම් අපි නිකන් එකම දෙයට ටයිම් දෙකක් වැය කරනවා නේද හරි ඊළඟට ඇඩ්වාන්ස් සිස්ටම් සෙටින්ග්ස් වල තියෙනවා මෙන්න මෙහෙම එකක් නෙන්නේ සිස්ටම් ප්‍රොපර්ටිස් කියලා එකක් ඔය සිස්ටම් ප්‍රොපර්ටිස් වල තියෙනවා පර්ෆෝමන්ස් කියලා එකක් පේනවා ඒ පර්ෆෝමන්ස් කියන එකේ තියෙන සෙටින්ග්ස් කියලා එකක් අන්න ඒක ඔය තියෙන උඩින්ම තියෙන සෙටින්ග්ස් එක ඒ සෙටින්ග්ස් වලට යනවා ඒ සෙටින්ග්ස් වලට ගියහම එනවා මෙන්න මේ වගේ දිග ලයිස්තුවක් මේ දිග ලයිස්තුවේ අන්තිමටම තියෙනවා යූස් ඩ්‍රොප් ෂැඩෝස් අන්න ඒක අයින් කරා නම් හරි ඒකට අයින් කරලා ඇප්ලයි කරලා ඕකේ කරන්න එතකොට මොකද වෙන්නේ වාගේ අර හේවනලි පේන එක අයිකන් පිටිපස්සේ ඔකත් ඕකේ කරන්න ඔකේ කරලා දාන්න හරි දැන් ඔය අයිකන් පිටිපස්සේ හේවනලි පේන එක නැති වෙන්න ඕනේ එහෙම නැති වෙන්නේ නැත්නම් රයිට් ක්ලික් කරලා රිෆ්‍රෙෂ් කරන්න බලන්න අයිකන් එකේ නෙමෙයි බාහිර තැනක රයිට් ක්ලික් කරලා රිෆ්‍රෙෂ් කරන්න ඒ තයින් උනේ නැද්ද එහෙනම් අපට අරක සෙට් වෙලා නැති වෙන්න ඕන බලන්න this PC වලට ආයෙ ගිහින් මගේ නම් අයින් වුණා සර් අයින් වෙන්න ඕන නේද බලමු ඇප්ලයි කරන්න ඕන සර් මගේත් අයින් වුණා සර් අයින් වෙන්න ඕන හරි එයාගේ පරි යූස් ඩ්‍රොප් ෂැඩෝ අයින් කරන්න ඕන ඇප්ලයි ඕකේ ඒකත් ඕකේ කරන්න ටෝස් කරන්න බලන්න අයින් වෙන්න නම් ඕන මොකද ඒ අයින් වෙන්නේ නැත්නම් දැන් රිෆ්‍රෙෂ් කරන්න ඕන ඩෙස්ක්ටොප් එක ඔව් රිෆ්‍රෙෂ් කරා නේද ඔයා රිෆ්‍රෙෂ් කරේ නැද්ද රිෆ්‍රෙෂ් කරා ඒත් එයාගේ අයින් වුණේ අපි මෙහෙම වැඩක් කරමු පුතේ ටාස්ක් මැනේජර් එකට යන්න සමහර වෙලාවට එහෙම ගැටලු එනවා ටිකක් වෙලා යන. රයිට් ක්ලික් කරලා යන ටාස්ක් මැනේජර් එක කරන් දෙන්නේ නැහැ නේද සර් ඒවා. හරි. එතන තියෙනවා බලන්න explorer කියලා එකක් තියෙනවා නේද processes වල. එතන Windows explorer. ආයික රයිට් ක්ලික් කරලා end process ආ මේ පැත්තේ තියෙනවා restart කියලා එකක් තියෙනවා restart කරන්න. අන්න ඔය තියෙන එක. හරි. දැන් බලමු අපි ඔකට කියනවා අපි hard refresh එකක් කියලා දැන් බලන්න දැන් අයින් වෙලා නේද ආ right හරි ඒ ඉතින් අර විදියට හරියන්නේ නැත්නම් ඔය විදියට හරි කරන්න නෝ බලෙන් හරි හරි දැන් ඔයාගේ ඔය සුදු පාට අකුරු තියෙන හින්දා තමයි පේන්නේ නැත්තේ අපි background එක වෙන තද පාටක් දාගමු නේද කොහොමද background එක right click කරලා desktop එකේම right click කරලා එතනින් display personalize නේද personalize right click කරලා personalize ගිහිල්ලා එතන බලන්න වෙන තද පාට එකක් දාගමුද අපි picture එකක් කළා පාට එකක් නේ හරි solid color ම දාගමුකෝ දෙක solid color කියලා තියෙන උතන ඔව් සර් මට මේ පාට තියෙනවා
හෝහම අපසේ මට තියෙනවා ක්ලාස් එකක් විද්‍යාව ක්ලාස් එකක් ඉස්කෝලේ. ඔව්. සගියාට කමක් නැද්ද? ආ හරි පුතේ. හැබැයි වීඩියෝ එක නම් බලන්න වෙනවා. සොලිඩ් කලර්. හරි සර්. එතන ඩාක් එකක් දාන්න බලන්න. ඒ කලර්ස් වලින් ඕනේ නැහැ. චුට්ටක් ඉන්න. ඒක නෙමෙයි බෑග්ග්‍රවුන්ඩ් 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 එක පුතේ වෙනස් කරන්න ඕනේ. බෑග්ග්‍රවුන්ඩ් එකේ සොලිඩ් කලර්. ඔයා ඔය ඩාක් තීම් එක දැම්මේ. කමන්නේ දැන්. සර් තීම්ස් වලට ගියානම් වින්ඩෝස් වලින් දෙනවා තියෙනවා. ඔව් මෙතනින් මේ සිලෙක්ට් කරනවා මේ පික්චර් කියන එකයි සිලෙක්ට් කරනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ පික්චර් එක. ඒකේ සොලිඩ් කලර්. ඒකෙන් තද පාටක් තෝරන්න. එක තද රතු දාන්න එපා නේද? චොයිස් බලන්න ඉතින් ස්ක්‍රීන් එක අපි මේ වගේ නිල් පාට වගේ දාමුද? එතකොට පේනවනේ හොඳට. හරි. ඒකල මෙතන මේ කලර්ස් කියලා තියෙන කලර්ස් එක ආපහු කළු දාපු එක අයින් කරමු නේද? එතකොටත් පොඩ්ඩක් කළුත් අවුලක් නැහැ. ඩාක් අයින් කරලා ඒකට දාන ලයිට් තීම් එක. ලයිට් එක දාන්න. ලයිට් තීම් එක. හරි. පස්සේ වා ඩාක් තීම් එක දාගන්න අවශ්‍ය නැහැ. දැන් උතනින් අපිට වෙනස් කරන්න පුළුවන් කියන එකයි මම කිව්වේ. හරි. දැන් මිනිමයිස් කරලා බලන්න. දැන් වාගේ icons පැහැදිලිව පේනවනේ පුතේ. හරි. shadow එක ආය අයින් කරගන්න. අවශ්‍ය නම් shadow එක ආය අයින් කරගන්න. දැන් වා ක්‍රමය දන්නවා. හරි. දැන් shadow එක ඇත්තටම ප්‍රශ්නෙකුත් නැහැ. දැන් අකුරු පැහැදිලිව පේනවා. දැන් මේ new text document කියන එක click කළා. right click කළා rename කියන එකට යන්නකො. හරි. දැන් ඔය තියෙන්නේ මේ new text document කියන්නේ මේකේ නම. ඊට පස්සේ තියෙන txt කියන්නේ යාගේ extension එක අපි new text document වෙනුවට දෙමු ඔයාගේ නම. ඔයාගේ නම විහංසා. හරි. enter කරන්න. දැන් මේ ෆයිල් එකේ නම හැමෝම කියන්න මොකක්ද ෆයිල් එකේ නම? dihansa.txt. dihansa. dihansa extension එක මොකක්ද? txt. txt. නම තමා dihansa extension එක txt මේ තමයි extension එක දිගුව කියන්නේ ඒකට නම සහ දිගුව. ඉතින් ඔහොම තමයි අපේ ෆයිල් එකක් තියෙන්නේ. ෆෝල්ඩර් එකකුත් හදමුකෝ dihansa site එකේ dihansa කියලාම ඒ නමින් right click new folder ඒකට දාන්න dihansa කියලා. හැමෝම දැන් මගෙත් එක මේ ඇක්ටිවිටි එක කරමු. මේක ලේසි එකක්. ඒ වුණාට ටිකක් වෙලා කරගෙන යද්දී ඔයගොල්ලන්ට තේරෙයි නොදන්න දේවල් තියෙනවා. හරි. ඔන්න දැන් dihansa කියලා ෆෝල්ඩර් එකකුත් හදුවා. ෆෝල්ඩර් එකට extension එකක් එන්නේ නැහැ. හැබැයි මං කව විශේෂ තත්ත්ව යටතේදී අපිට ෆෝල්ඩර් එකකට අවශ්‍ය නම් extension එකක් දාගන්න පුළුවන්. හැබැයි මේක සිලබස් එකේදී අපි කතා කරන්නේ නැහැ. හරි. ඉතින් ඒ වුණාට ඔයගොල්ලෝ ටිකක් දැන් IT නේ කරන්නේ නේ. අනිත් අයලා පොඩ්ඩක් IT කරනවා කියලා පොඩ්ඩක් ඉතින් වැඩක් එහෙම දාලා පෙන්නන්න එපා. මම මේ IT පුළුවන් මට මේ වගේ දේවලුත් පුළුවන් ඔයාලට බෑනේ. අපේ ක්ලාස් එකේ මෙහෙම දේවලුත් කියලා දුන්නානේ. අපි මෙච්චර දේවල් දන්නවා කියලා පොඩ්ඩක් පෙන්නන්න එපා. එතකොටනේ IT ඉගෙන ගන්න ඕනේ. සර් මේ extension එක පෙන්වන්න නැති වුණාට පස්සේ file explorer වලට ගිහිල්ලා වෙනස් කර තෑගෙන යසෙ ඒක. ඔව් වෙනස් කරගන්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට දෙන්න විශේෂ extension එකක්. හරි. විශේෂ extension එකක් මම දෙනවා ඔයගලන්ට. මම chat එකෙන් එවන්නම්. මේ extension එක file වලට දාන එකක් නෙවෙයි. මේ extension එක අතර මේකට අපි කියන class id එකක් කියලා. මේ class id extension එක අපි දාන්නේ ෆයිල් වලට නෙමෙයි. හරි. එහෙනම් මොනවටද දාන්නේ? මේක අපි දාන්න ඕන folders වලට. සර් ඉන්න. ඔන්න මම දැන් chat එකට දානවා. හැමෝම chat එකෙන් හැමෝම chat එකෙන් ඔක copy කරගන්න සම්පූර්ණයෙන්. සම්පූර්ණයෙන්ම copy කරගෙන අර ෆෝල්ඩර් එකේ නමට පස්සේ ඩොට් එකක් තියලා ෆෝල්ඩර් එකේ නමට පස්සේ ඩොට් එකක් තියලා හරි රීනේම් ගිහිල්ලා නමට පස්සේ ඩොට් එකක් තියලා නම මකන්නේ නම තියෙද්දි නමට පස්සේ ඩොට් එකක් තියලා ඔය මම යෝකෝ එක පේස්ට් කරන්න බලන්න නෑ එහෙම නෙමෙයි රීනේම් යන්න නම ටයිප් කරන්න ඩොට් එකක් තියන්න ඩොට් එකට පස්සේ රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න එකල එන්ටර් කරන්න. හරි. ඒක හරි පුතේ ඒක ගැටලුවක් කරගන්න එපා. ඔයාට ඔය ඉරි කැලි දාන්න බැරි.
ඔව් ඉන්න මෙහෙම ඉන්නකෝ චුට්ටක් ඉන්න මණ්ඩ අර ඔයා පොඩ්ඩක් කන්ට්‍රෝල් එක දෙන්න මම එක පේස් කරලා පෙන්නන්නම් ඊට ඔයා කොපි පේස් කරගත්ත විදිහ හරි ඉන්න රයිට් ක්ලික් රීනේම් රීනේම් සිලෙක්ට් කරලා එතනට යන්න ඩොට් එකක් තියන්න ඩොට් එකක් තියලා ඉවලා පේස් කරන්න control v දැන් ඔය ඉරික දැන් මකන්නකො ඔය අන්තිමට තියෙන ස්පේස් එක ආ හරි දැන් එන්ටර් කරන්න තාමත් දෙන්නේ නැද්ද ආ තාමත් දෙන්නේ නැහැ සෝක ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා එතන තියෙන නමක් වුණොත් මොනවද කියන්නේ එතන එතකොට රිසයිකල් බින් එකක් හැදුනන්නේ අන්න හරි ඒක තමයි මට බලා ගන්න ඕනේ දැන් බලන්න හරි අන්න හරි ඔය හැදුනේ පුතේ මොකක්ද හැදුනේ රිසයිකල් බින් එකක් රිසයිකල් ආ දැක්කද එතකොට ෆෝල්ඩර්ස් වලට එක්ස්ටෙන්ෂන් නැහැ කියන්නේ පොඩි බොරුවක් හරි මෙහෙමයි දැන් පුංචි කාලේ අපි පොඩි 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 බොරු ඉගෙන ගන්නවනේ උදාහරණයක් විදියට ඔයගොල්ලෝ පුංචි කාලේ වතුරට මොනවද කිව්වේ වතුර කිව්වද ඉතින් සර් එකම රිසයිකල් බින් එක සර් නේද රිසයිකල් බින් දෙකක් බින් එකම තමයි දැන් අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ විහඟ බෝ ආ බෝ හරි ජෝ හරි මොනා හරි කියනවා හරි දැන් ඇත්තටම මේ වතුරට කියන්නේ ايه නමද ලොකු එද්දිත් එහෙම කියනවද නෑ නේද අන්න ඒ වගේ තමයි මේක හරි ඕගොල්ලන්ගේ වයසේ හැටියට ඕගොල්ලන්ගේ ප්‍රමාණය හැටියට අපි කියනවා ෆයිල් වලට එක්ස්ටෙන්ෂන් තියෙනවා ෆෝල්ඩර් වලට එහෙම දිගුවක් එක්ස්ටෙන්ෂන් එකක් අපි දාන්නේ නැහැ හැබැයි යූසර්ස්ලා දැන් ඇඩ්වාන්ස් යූසර්ස්ලා විදිහට පරිගණක භාවිතා කරනකොට අපි ඉගෙන ගන්නවා නෑ 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 ෆෝල්ඩර්ස් වලටත් විශේෂ ෆෝල්ඩර්ස් තියෙනවා රිසයිකල් බින් කියන්නේ මේ වගේ විශේෂ ෆෝල්ඩර් එකක් මකන ඒවා යන්නේ කොහෙටද රිසයිකල් බින් එකට දැන් අපේ රිසයිකල් බින් එකටත් මැක්කුත් මොන හරි යනවා බලන්න මොන හරි මකලා අර හද ෆයිල් එක මකන්න බලන්න දිහන්ස ෆෝල්ඩර් එක නෙමෙයි ෆයිල් එක මකන්නකො ඩිලීට් කරන්න හරි දැන් බලන්න අපේ රිසයිකල් බින් එකට හදාගත්ත ෆෝල්ඩර් එකට කිව්ල ඒක ඇතුලේ ඇති ඕක නෙමෙයි අපි අර හදාගත්ත දිහන්ස එකේ ඒක ඇතුලෙත් අර මකපු එක ඇති හරි ගොඩක් ඒවා තියෙනවා ඒකයි ලෝඩ් වෙන්න වෙලා යන්නේ දිහන්ස මේ මකපේවා මේ තියෙන එක හදුවා වගේ යූසර් පවර් හදන්න පුළුවන්ද රිසයිකල් බින් එක හදුවා වගේ මයි කම්පියුටර් කියන එක හදන්න පුළුවන් this pc හදන්න පුළුවන් videos documents download pictures ඔය ඕන ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන් සර් යූසර් ෆයිල් එකක් පුළුවන්ද ඔය තියෙන මේ පැත්තේ තියෙන ඔය කොහොම දේවල් හදන්න පුළුවන් ඒවා කොහොම විශේෂ ෆෝල්ඩර්ස් පුතේ මේ පැත්තේ තියෙන්නේ මේ desktop document pictures downloads this pc music videos ඔය ඔක්කොම විශේෂ ෆෝල්ඩර්ස් ඒ ඔක්කොම ඒ වගේ හදා ගන්න පුළුවන් සර් excuse me sir ඔව් සර් මේ මගේ එක එන්නේ නැහැ නේ සර් සර් මගේ කියනවා a file name can't contain any of this ඒක දැන් මෙයාගේ තාවනේ ඒක මටත් තනවා ඒකම දැන් දිහන්සටත් ආවනේ ඔයගොල්ලෝ දැක්කනේ නේද එතකොට මොකද්ද කරේ කියලා දිහන්ස මොකද්ද දිහන්ස කරේ තමයි සර් පුළුවන් නම් ඔය this pc එක හදන එකේ ID එක එවන්නකෝ chat එකට එතකොට දැන් අර ෆයිල් නේම් not valid කියලා ආවම දිහන්ස මොකද අපි කරේ ඒ කියන්න අනිත් පැයට space එක දැක් මේ මකුව ඔයාලා space වැඩිපුර තියෙන ඒවා දෙපැත්තෙන්ම අයින් කරා නේද එතන ස්පේස් තියෙන ඒවා අයින් කරලා ගැහුවට පස්සේ ඒක හරියනවා දෙපැත්තෙන් වැඩිපුර තියෙන ඒවා හරි තියෙන ස්පේස් එක අයින් ලිනක්ස් වල සර් මින් ලිනක්ස් වල ඔය ෆයිල් එක්ස්ටෙන්ෂන් එක බලන්නේ කොහොමද සර් ආ මින් ලිනක්ස් වල බලන්න ඕන නම් ls -l කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ ටර්මිනල් එකේ ls -l කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ටර්මිනල් එක හරි මෙහෙමයි මේ අතිරේක දෙයක් හරි දැන් මම මේ අතිරේක දෙයක්යි කියලා දුන්නේ කොහොමද මේක කරන්න කියලා දැන් අපිට මූලිකව ඕන මොනවාද අපි දැන් දන්නවා ෆයිල්ස් කියලා දෙයක් තියෙනවා ඒවට දිගුවක් එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා ෆෝල්ඩර්ස් කියලා දෙයක් තියෙනවා ඒවට එක්ස්ටෙන්ෂන් එකක් සාමාන්‍ය පරිදි නැහැ සාමාන්‍ය පරිදි එක්ස්ටෙන්ෂන් එකක් සර් නැහැ ඔව් සර් ඒක ආයෙ කරලා බලන්න ඕස මගේ එක හරියන්නේ නැහැ ඔයාගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බෑ හරි ෂෙයා කර. ඔයාගේ ස්ක්‍රීන් එක ෂෙයා කර. ෂෙයා කර සර්.
හරි සෙනුක දැන් ඔය මං ඒප එක තියෙනවද ඔයාලා ළඟ කොපි කරගත්ත පේස් කරන්නකො එහෙනම් ඩොට් එකක් තියෙන ස්පේස් අයින් කරන්න අග තියෙන නෑ එහෙම නෙවෙයි බෑක් ස්පේස් එකෙන් අයින් කරන්න ඕන වැරදි වැද ඔය ඔයා මේකත් අයින් කරා සංකල වරණත් අයින් කරා ඒක අයින් කරන්න නෑ සංකල වරණ තියන්න ඔය කොටුව රහණ සංකල වරණ නෙවෙයි ඔය දැම කොටුව රහණක් ඒකත් වැරදි මම යෝප එක හරියටම පේස් කරන්න ඕන ස්පේස් එකක් නැතුව ඒවා කොටුව රහණක් දාපු හින්දා ඒක ආවේ දැන් බෑක් ස්පේස් එකක් එකපාරක් ගහන්න එන්ටර් කරන්න හරිනේ හරි ඇටෙන්ෂන් එකකින් කරන්න ඕන සෙනුක නැත්තම් මොකද වෙන්නේ කියන එක නෙවෙයි වෙන්නේ හරි ඊළඟට අපි බලමු ඔන්න දැන් අපි ගොනු සහ ගොනු දිගු ගැන දන්නවා මේ තියෙන්නේ මේ වගේ මම කියන්නේ ඔයාලට ඔයාලට හොයා ගන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා ඔයගේ CLS ID list එකක්ම ඕන එකක් දාලා ඕන එකක් කරගන්න පුළුවන් හරි ඒකට කියන්නේ CLS ID class ID එතකොට මේ තියෙන්නේ මේවා කරගන්න හැටි හරි ඒවට අදාළව දීලා තියෙනවා කොහොමද පාවිච්චි කරන්න කියලා හරි ඉතින් දැන් ඒක ඒකත් එක සෙල්ලම් කරා ඇති දැන් පස්සේ ඈ ඕක ඔය හැම වෙලෙම එකම දේ කර කර ඉන්න එපා ඊළඟ එකට යමු අපි දැන් නැත්තම් ඩිගට මේකත් එක සෙල්ලම් කරන්න ගන්න ඕනේ නේද හරි ඉතින් අපි කතා කරේ මූලික කොටස මොකක්ද මූලිකව අපි කතා කරේ ගොනු සහ ගොනු දිගු ගැන ඉතින් හදන විදිය දැන් අපි දන්නවා ඊළඟට අපි කතා කරන්න යන්නේ කොහොමද මේ ගොනුවක් ගොනු දිගුවක් වෙනස් කරන්නේ නම වෙනස් කරන්න කියන එක අපි මූලිකව දැන් බැලුවා මේක රයිට් ක්ලික් කරලා රීනේම් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් තව විදියක් තියෙනවා කියලා එක්කෙනෙක් කිව්වා මොකද්ද ඒ ප්‍රොපර්ටීස් ගිහිල්ලා රීනේම් කරන්න පුළුවන් එහෙම නැත්නම් තව එකක් තියෙනවා F2 කියලා ගහලා එහෙම රීනේම් කරන්නත් පුළුවන් හරි අපි දැන් මේ රීනේමින් කරන අනෙකුත් විදි ගැන ප්‍රොපර්ටීස් බලා ගන්න අනෙකුත් විදි ගැනත් ඒ වගේම ඇට්‍රිබියුට් වෙනස් කරන අනෙකුත් විදි ගැනත් කතා කරමු අද දවසේ ඇතුළත හරි ආයෙත් මට මේ පාර දුලිනගේ ස්ක්‍රීන් එක හම් වෙලා තියෙනවා හරි දුලින අපි බලමු ෆයිල්ස් කීපයක් හදන්න දුලින රයිට් ක්ලික් කරලා නියු ටෙක්ස්ට් ෆයිල් ඒ විදිහට හදන්න ටෙක්ස්ට් ෆයිල් ම කීපයක් right click new text file right click next new text document keep එකක් හදන්නකො දුලින එකක් නෙමෙයි keep එකක්ම හදන්න හරි දැන් ඔන්න අපිට files keep එකක් තියෙනවා ඊළඟට දැන් මං කිව්වේ මේක rename කරන විදි ගොඩක් තියෙනවා හරි එකක් තමයි රයිට් ක්ලික් කරලා රීනේම් දෙවෙනි එක තමයි අපිට ප්‍රොපර්ටීස් යන්න පුළුවන් කොහොමද ප්‍රොපර්ටීස් යන්නේ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා ඊට පස්සේ ප්‍රොපර්ටීස් තෝරන්න ඕන ආයෙත් කරලා පෙන්නන්න අපේ අලුත් දන්නේ නැති ළමයි ඉන්න පුළුවන් ආයෙත් හැමීට කරලා පෙන්නන්න පුතේ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා ඊට පස්සේ ප්‍රොපර්ටීස් තෝරන්න පුළුවන් හරි එතකොට මේ ප්‍රොපර්ටීස් තේරුවට පස්සේ එයා ඔයාලට එනවා උඩින් මෙන්න මෙහෙම තැනක නම වෙනස් කරගන්න. එතනිනුත් ඔයාට නම සහ දිගුව වෙනස් කරන්න පුළුවන්. අපි ඔක වෙනස් කරමු පුතේ dulina.ppt කියලා. dulina.ppt ppt ඒකලා yes කරන්න. මොකද වෙන්නේ? හරි. එතකොට ඒක වෙනස් වෙනවා. PowerPoint වලට ඔයාලගේ PowerPoint නැතුව ඇති ඒකයි ඒ මේ වෙන්නේ නැත්තේ හරි ආයි ප්‍රොපර්ටීස් යන්න පුතේ තියනවාද එහෙනම් PPT X දාන්න බලන්න PowerPoint අලුත් version එකකින්ද වෙන්නේ නැති PPT X හරි දැන් ඔබ ඕපන් කරන්න try කරන්න ආවද ඒක තමයි dulina.pptx නෑ එනවා පුතේ ඔයාගේ අර opening application එක තෝරලා නැහැ ඒකයි enter කරන්නකෝ ඒකල open කරන්න ඔතනින් ලෝඩ් කරනකොට තෝරගන්න ඕපන් විත් කියලා ඔන්න චූස් කියලා එතනින් තෝරගන්න පවර් පොයින්ට් ලුක් කරන ද ඇප් කියලා තියෙනවා
කපලා තිබ්බේ ලුක් කරනද ඇප් වෙන PC කියලා. එතනින් වාගේ PowerPoint එක තෝරලා දෙන්න. Microsoft Office වල නේද තියෙන්නේ PowerPoint. සර්ච් කරලා දෙන්නත් පුළුවන් ඔතන. සර්ච් එකේ ටයිප් කරන්න පුළුවන් PowerPoint කියලා. Office 16 ඇතුලේ ඇත්තේ. Office 16 ඇතුලේ ඇත්තේ. ඒක ඇතුලේ නැත්තම් උඩට ගිහිල්ලා තව එකක් උඩට ගිහිල්ලා දැන් තව එකක් උඩට ගිහිල්ලා Power PNT කියලා සර්ච් කරා. නයික තියෙන්නත් පුළුවන්. නැත්තම් ඔය සර්ච් බොක්ස් එකේ සර්ච් කරන්න පුළුවන් Power PNT කියලා. ඒතර PowerPoint එක හොයා ගන්න පුළුවන්. Power PNT. PNT. Power PNT. PNT PN එක PowerPoint නේ NT N අකුර දැන් Power PNT කියලා EX එකක් සර්ච් වෙයි ටිකක් වෙලා යයි වෙලා ගිහිල්ලා සර්ච් වෙයි ඒක ආවනම් ඔයාගේ PowerPoint තියෙනවනම් ඔයාට ඕපන් කරගන්න පුළුවන් එකෙන් හරි ඔක එන සර්ච් එකට වෙලා යන ප්‍රශ්න තමයි තියෙන්නේ සර්ච් කරන්න නැතුව යනවනම් මට ඔයාලා මවුස් කන්ට්‍රෝල් එක දෙන්න හරිද सर्च करने नेतु का नॉन हम आठ पुलों कैप्टू करने ना मगे रिक्वेस्ट टेकर इन्हें रिक्वेस्ट रिमोट कंट्रोल ओके कैप्टू करन अरे एके सर्च कराने नेतु यानो ना मगे सर्च चेन विलाय ना आय बैक क्या नो को मितनी बैक देखा अरे ओके मिन्न मितना ऐती हो आगे एके ऐती माइक्रोसॉफ्ट ऑफिस किया ना තියෙනවද බලන්න Microsoft Office කියලා folder එක නැද්ද නෑ නේද එහෙනම් app එකට යන්න ආයෙසරයක් sure එකට තියෙනවද PowerPoint යන්න ඕකට බලන්න ආ තියෙනවනේ හරි ඔහො එහෙම open කරන්නේ නැතුව එතන right click කරලා එතනින් open file location කියලා ඔව් open file location කියලා ගන්න එක තමයි right click කරලා open file location යන්න හරි ඒක ඒක රයිට් ක්ලික් කරලා ආය ඕපන් ෆයිල් ලොකේෂන් යන හරි ඔය තියෙන්නේ තියෙන තැන දැන් මේ ටික ඒක කොපි කරගත්තා ඔක කොපි කරගෙන දෙන්න මේ මුළු පාත් එකම කොපි කරගන්න මේක උඩ ක්ලික් කරන්න මේක උඩ ක්ලික් කරන්න ඒ මොකද කරේ මේක උඩ ක්ලික් කරන්න ඔගොල්ලෝට ආයෙ ඉගෙන ගන්න වෙනවා මොකද මේක බලන් ඉන්න කෙනෙකුට එයාගේ කම්පියුටර් එකේ ওই ප්‍රශ්න වුණාම කරගන්න විදිහ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔයාලා මේකට අවධානයක් නොදී හිටියම වෙන්නේ ඔයාලට යම් කිසි දවසක මේක කරගන්න වුණාම ආයෙත් අහන්න වෙනවා. ඒ හින්දා තව කෙනෙකුට ප්‍රශ්නයක් වුණාම හැම වෙලෙම බලන්න මටත් ඒ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. එතකොට මම කොහොමද මේ වගේ ප්‍රශ්නයකට විසඳුම් හොයාගන්නේ? ඔව් දැන් කියන්නකෝ මොකද්ද ගැටලුව කියලා. ඔව් අනිත් අය මොනවා හරි ප්‍රශ්න තියෙනවද දැන් අහන්නකෝ නැද්ද ප්‍රශ්නේ පා හරි එහෙමනම් රයිට් දැන් ඔයාලා දැක්ක රීනේම් කරන තව විදියක් රීනේම් කරන දෙවෙනි විදිය මොකද්ද ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරන්න රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යන්න ප්‍රොපර්ටිස් ගිහිල්ලා එතනින් නම වෙනස් කරන්න පුළුවන් නම සහ දිගුව දෙකම පුළුවන් හරි තුන්වෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමය තමයි फाइल එක උඩ ක්ලික් කරලා ඉවර වෙලා ඕල්ට් එකයි එන්ටර් එකයි ප්‍රෙස් කරන්න පුළුවන්. ALT කී එකයි එන්ටර් කී එකයි ප්‍රෙස් කරන්න පුළුවන්. ALT එන්ටර්. හරි. එතකොටත් ප්‍රොපර්ටිස් එනවා. මොකක්ද ඒ ක්‍රමේ? ෆයිල් එක උඩ ක්ලික් කරලා ALT එකයි එන්ටර් එකයි ප්‍රෙස් කරා නම් ඒත් අපිට පුළුවන් මගේ ගාවෙන්නේ නැහැ. මේ කී එක ALT කී එකත් එක්ක එන්ටර් කී එක ප්‍රෙස් කරනවා නේද ෆයිල් එක උඩ ක්ලික් කරලා තියෙනවා ආය උත්සාහ කරන්න ෆයිල් එක උඩ සාමාන්‍ය විදිහට ක්ලික් කරලා රයිට් ක්ලික් නෙමෙයි සිම්පල් ක්ලික් කරලා
ALD की एकाई एंटर की एकाई का वारा प्रेस कराना एट प्रॉपर्टी से केना तावे का अक्तियन आप इधर पुलवां इनका क्लोज कराना हरे फाइल एक उड़े क्लिक कर ला हो कर क्लोज कराने पा फाइल एक उड़े क्लिक कर ला F2 की एक मैं FN एकात्ते को आगे नांगे आने FN ने का प्रेस कर ला मैं तीने FN की लकी एका इतना तीनों F2 FN F2 हाँ एक इनों रीनेम का वैध करना समाहरुंगे निकाम F2 अबे समाहर कंप्यूटर वाले FN ने का प्रेस कर ला F2 हरे මගේ කීබෝඩ් එකේ සර් F2 කියලා වෙනම මේ කීස් තියෙන නැත මේ ඒක ක්ලික් කරන්න නම් ඊට කලින් FN කියන එක ක්ලික් කරන්න ඕනේද? නිකම් F2 ගහලා බලන්න. නිකම් F2 වල සමහර වෙලාවට ඔයගේ වැඩ කරන්නේ නැහැ. එතකොට FN එකයි F2 එකයි ගහලා බලන්න. මොකද කීස් දෙක දෙක තියෙනවා නම් කීබෝඩ් එකේ ගොඩක් වෙලාවට FN එකත් එක්ක තමයි හරි කී එක වැඩ කරන්නේ. කීස් දෙක දෙක තියෙනවා නම් इकन मे जाती कीबोर्ड तीन मैंने मे जाती कीबोर्ड मम्मी क्या लैपटॉप कीबोर्ड तीन मे लैपटॉप कीबोर्ड वाल समहार वेला डेस्कटॉप वाल मे प्रश्न मे लैपटॉप कीबोर्ड वाल समहार वेलावट एकम की एक कार्यम देखकटे उदागण हदला तीन मे तीन कीबोर्ड दिहा बला मे पिंतूरे मिथन बला मिथन एफ टू एक मुकदी මෙතන F2 තියෙනවා ඊට අමතරව මේ බ්‍රයිට්නස් අඩු කරන්නත් F2 වැඩ කරන. ඒතර මේකේ මේ නිල් පාටින් තියෙන හින්දා FN එකයි F2 එකයි බොම අඩු වෙන්නේ බ්‍රයිට්නස් එක. නිකම් F2 එක බොම රීනේ. මේ වගේ තැනකදී. හරියට බලන්න FN එක ලා නිල් පාටින් තියෙන. ඒතර ලා නිල් පාට එක වැඩ කරන්නේ FN එකයි මේ F2 එකයි කියවම බ්‍රයිට්නස් අඩු වෙනවා. හැබැයි තව කීබෝඩ් තියෙනවා මේ වගේ. මීට වැඩිය වෙනස් ඒවා. සර් මගේ එක පෙන්වන්නද? F1 F2 එහෙම නම් F2 විතරක් ඇති. හැබැයි කීස් දෙකක් තියෙනවා නම් තමයි අර FN එකත් එක්ක පාවිච්චි කරන්න වෙන්නේ. දැන් මේකත් එහෙම නෙමෙයි. කීස් දෙකක් තියෙනවා. මේකේ ඒත් කීස් දෙකක් තියෙනවා මේ. F1 F2 F3 තියෙනවා. මේ FN එකත් එක්කත් තව සෙට් එකක් තියෙනවා බ්‍රයිට්නස් වෙනස් කරන්න, සවුන්ඩ් වෙනස් කරන්න. ඒක. ඉතින් මේ ඩෙස්ක්ටොප් කීබෝඩ් එකක් මම ලැප්ටොප් එකට සෙට් කරලා තියෙනවා සර්. ඒකෙත් තියෙනවා. डेस्कटॉप पे कितनी ना डेस्कटॉप पे लड़ी सरना आवे ना देंगे ना मैं थी सरना आवे F1 F2 वेना मैं यदि गोहम उन्हें F2 की एक प्रेस करके आता ना इस तो मालूम है बार में कीबोर्ड आती है ना से एक ही ब्रेडी कराने मकादू पुते यह मैं की एक आप नेतंग अभी तुम उन्हें ब्राइटनेस आडू ब्रेडी कराने यह मैं की एक आप नेतंग अभी तो सिद्ध होने मोन्टे के थी ना डिस्प्ले प्रॉपर्टीज वाले ब्राइटनेस आडू ब्रेडी कराने राइट टिक कर लेती हूँ ना डिस्प्ले प्रॉपर्टीज के लिए इतने ब्राइटनेस वेनस कर करने तो मावे हरे इतना ऑप्शन सोलती है कौन होना देंग आप ही कथा करा में वेदी रीनेम इन ट्रम हरे इरंगे टे मां क्या मती की अल देन कौन मदर फाइल फोल्डर एट्रिब्यूट वेनस करने की ने में कटापी इससे लम्बे फोल्डर का खदमु डेस्कटॉप पे के हम ओम ओ වෙනුරිය ඔක කියන්නේ ගැටලුවක් තියනවද පුතේ තියනවනම් කියන්න හරි ෆෝල්ඩ් එකක් හදමු ඩෙස්ක්ටොප් එකේ ඒ ෆෝල්ඩ් එක ඇතුළට අපි ෆයිල්ස් කීපයක් කොපි කරගමු නැත්නම් ෆයිල්ස් කීපයක් හදාගමු මම දැන් ෂෙයා කරන්න කාගේ ස්ක්‍රීන් එකද දන්නවද මම ෂෙයා කරන්නේ
ඕෂදගේ ස්ට්‍රීම් එක. එතකොට ඕෂද කියන එක සිලෙක්ට් කරා නම් අර ස්ට්‍රීම් ඔප්ෂන් වලින් හරි ඕෂද බණ්ඩාර කියලා තියෙන්නේ. යාගේ ස්ට්‍රීම් එක සිලෙක්ට් කරා නම් view ඔප්ෂන් වලින් උට ඔයාලට යාගේ ස්ට්‍රීම් එක පේයි. එහෙම නැත්නම් සතිකගේ ස්ට්‍රීම් එක හෝ විලංගගේ ස්ට්‍රීම් එක තමයි ඔයගොල්ලන්ට පේන්නේ. මොකද ඒගොල්ලෝ ක්ෂය කරලා තියෙන හින්දා. ඔගොල්ලෝ පික් කරගන්න ඕෂදගේ ස්ට්‍රීම් එක. හරි. එතන ඕෂදගේ ස්ට්‍රීම් එකේ ආ ෆෝල්ඩර් එකක් හදලා තියෙනවා. ඕෂද ඔකට අපි දාගමු ෆයිල්ස් ටිකක්. නැත්නම් ෆයිල් හැදුවත් කමක් නැහැ ෆෝල්ඩර් එක ඇතුලේ. ෆයිල්ස් හදන්න තුන හතරක් new text document folders folders නෙමෙයි ෆයිල්ස් හදන්න ඕන කමක් නැහැ ෆෝල්ඩර් එකක් තිබ්බාවේ ෆයිල්ස් හදමු. text document word document ඔය හැම එකෙම හදන්න. new Microsoft Office document, Word document, ये हमें क्या महत्व? कीप या खदा गा? पाहाप की तरह खदा गा ना को? हाँ रे, दें वाट पे ना वैसे स्ट्रीन के फाइल वार्ग कीप या तीनों. දැන් මම අවසානයට අද කියලා දෙන්නේ කොහොමද මේ ෆයිල්ස් ටිකේ ඇට්‍රිබියුට් වෙනස් කරන්නේ කොහොමද මේ ෆයිල්ස් හයිඩ් කරන්නේ කොහොමද මේ ෆයිල්ස් බලාගන්නේ හරි මේකට මම ඉස්සරම කමාන්ඩ් එකක් කියලා දෙන්නම් ඊළඟ දවසේ මම කියලා දෙන්නම් ප්‍රොපර්ටිස් වලින් මේක ලේසි ඇත්තටම කමාන්ඩ් එකේනේ චුට්ටක් අමාරු පුතේ ඔයාලා ඊට පස්සේ මෙන්න මේ උඩට ගිහිල්ලා මේ ඇඩ්‍රස් බාර් එක තියෙනවනේ ඇඩ්‍රස් බාර් එක කියලා කියන්නේ මෙන්න මේක අන්නේකට ගිහිල්ලා එතන ක්ලික් කරලා නෑ 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 ඊට උඩනේ ඇඩ්‍රස් බාර් එකේ තියෙන new folder කියලා දින අන්න හරි එතන ක්ලික් කරලා ඔයක සිලෙක්ට් කරන්නකෝ ඔක්කොම ඔක්කොම සිලෙක්ට් කරලා ඔතන ටයිප් කරන්න cmd කියලා cmd කියලා එන්ටර් කරන්න එතකොට ඔතනට අදාළව command prompt එක එනවා හරි ඔතනට අදාළව command prompt එක එනවා දැන් මේ ඇවිල්ලා තියෙන පේනන දෝෂද desktop new folder ඇතුළට ඇවිල්ලායි තියෙන්නේ හරි ඕකේ පුතේ ටයිප් කරන්න attrib attrib bbrib attrib histanak histana අඩු කිරීමේ ලකුණ h sorry එකතු කිරීමේ ලකුණ h plus h plus h සමාන h නේ plus h plus h වලින් වෙන්නේ ඔය ෆයිල්ස් හයිඩ් වෙන එක දැන් එන්ටර් කරන්න බලන්න දැන් ඔයාගේ දැක්කද තිබ්බ ෆයිල්ස් ටික ඔක්කොම මොකද උනේ හයිඩ් උනේ ෆෝල්ඩර් සයිඩ් වෙන්නේ නැහැ ෆෝල්ඩර් සයිඩ් කරන්නත් කමාන්ඩ් එකක් තියෙනවා මෙතනදී උනේ තිබ්බ ෆයිල්ස් ඔක්කොම හයිඩ් වෙන එක හරි දැන් ඔයගොල්ලෝ හොයලා බලන්න කොහොමද මේ ෆයිල්ස් ගන්නෙ ගන්නෙ නම් ඇත්තටම අරකේ මොකද්ද attrib minus h ටයිප් කරන්න පුතේ command prompt එකේ රින රින ගැහුවනම් ඔක ගන්න පුළුවන් හරි එතකොට ඔයාලා දන්නවා කොහොමද ෆයිල්ස් ගොඩක් දැන් එකපාර හයිඩ් කරන්නේ කොහොමද ෆයිල්ස් ටික අපහු ගන්න කියන එක attrib minus h හරි එහෙමනම් දරුවනේ අපි ඉතුරු සතියේදී ලබන සතියේදී අපි කතා කරමු කොහොමද අනෙකුත් attribute පාවිච්චි කරලා දේවල් කරන්න කියලා හැමෝටම Emma, good night. Sir, excuse me. Oh. Sir, Kalin Satika Hatavasiriti computer එක පරිණාමය පිළිබඳව කියලා දුන්නනේ. දවසේ අන්තිමට සර් ටිකක් දිග PowerPoint එකක් share කරා. ඒක report එකට දානවා කිව්වා දැම්මද? PowerPoint එකක් නෙමෙයි PDF එකක් නේද? ආ ඒක තාම දැම්මේ නෑ පුතේ ඒක වන්නම් හරි excuse me sir